ධර්මස්වනාබිලාසී සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, මේ පින්වත් සියලු දෙනාම මේ සූදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා හැම දෙනාම ඒ ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන් සසර දුකින් අත මිදීම පිණිස සද්ධර්මයේ දේශනා කළ අමා මහ නිරෝධරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි සදහය සිත් උපදවාගෙන ඒ සසර දුක්ගිනි නිවන නිර්මල වූ ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි සදහය සිත් ඇති කරගෙන මේ ලෝකයට දුකින් එතර වීම සඳහා තියෙන එකම තොටුපළ වූ මේ උතුම් ශ්‍රී සද්ධර්මය පරම්පරාවෙන් පරම්පරාවට ඉදිරියට අරගෙන යන මහා සංඝරත්නය කෙරෙහි ආදර ගෞරව ඇති කරගෙන බොහෝම ශ්‍රද්ධාවෙන් වමනාවෙන් මේ මොහොතදී මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. සිංහතුනේ මේ තාක් දීර්ඝ සංසාරික අපිට උන්ට උනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේලා දේශනා කළ මේ උතුම් සද්ධර්මය ගැන බොහොම ආදරෙන් නැඹුරු වෙලා කටයුතු නොකළ නිසා, ඒ ධර්මය ශ්‍රවණය නොකළ නිසා, ඒ ධර්මය අපේ සිත්වල ධාරණය කරගත්තු නැති නිසා සිංහතුනි අද දවසේදී අපිට වටිනා අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ දුක් සහගත සසරේ දිගින් දිගට තවදුරටත් යනවද නැද්ද කියන තන තීරණය කරන්න පුළුවන් අවස්ථාවකට අපි එළඹිලා. ඒක තීරණය වෙන්නේ අපි ගන්න තීරණ මත නෙමෙයි, අපේ ක්‍රියාදාමය තුළින්. අපි යම් මොහොතකදී බොහොම ආදරෙන් සකසා ධර්මයේ ශ්‍රවණය කළොත් ඒ කාරණාව තුලම තියෙනවා අපි සසර දිගින් දිගට යන්න අකමැති, සසර නිමා කරගන්න ඕන කියන කරුණ. අපි බොහොම ආදරයෙන් සකසා ධර්මය නාසනකොට ඒ ක්‍රියාව තුලම තියෙනවා අපි කොච්චර අකමැති කිව්වත් ජරා මරණ සංඛ්‍යාත මේ සසර හොඳයි කියන එක. ඉතින් අද දවසේදී මේ ධර්මතා දෙකෙන් කැමති තැනකට පත් වෙන්න පුළුවන්, තෝරගන්න පුළුවන් තන ස්ථානයකට අපි අවිල්ල ඉන්නවා. ඒ නිසා මම හිතනවා මේ පින්වතුන් හැමෝම කැමති මේ ජරා මරණ සංඛ්‍යාත සසරෙන් එතර වෙන්න. ඒ කියන්නේ මේ හැම කෙනෙකුම බොහොම ආදරෙන් සකසා ධර්මය ශ්‍රවණය කරයි. පින්වතුන් විශේෂයෙන්ම මම අද ධර්ම දේශනාව සඳහා බොහොම වටිනා අර්ථයක් ගැබ්වෙලා තියෙන සූත්‍රයක් තමයි මාතෘකා කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ අංගුත්තර නිකායේ 6 වෙනි නිපාතයේ මහා වර්ගයේ තියෙනවා නිබ්බේධික කියලා සූත්‍රයක්. කලකිරීම පිණිස පවතින සූත්‍රය. ඒ සූත්‍රයේ තියෙන කරුණ ටිකක් තමයි අද දේශනාව සඳහා මම මාතෘකා වශයෙන් තැබුවේ. ඒකට මූලික හේතුවකුත් තිබුණා. පින්වතුනි, මේ ඉමක් කොනක් පරක් පෙරක් නැති දීර්ඝ සංසාරය අපි හැම කෙනෙකුම බොහෝ කාලයක සිට ආවා. මේ දීර්ඝ සංසාරය තව කොච්චර කාලයක් යන්ත වේද දන්නේ නැහැ. ඒ සසර නිකම්ම එහාට මෙහාට උඩට පහතට යනවනම් කමක් නැහැ. ඒ යන අතරතුර අනේක අපරිමාණෝ දුක්දුම්නස්වලට පත් වෙනවා. දෙමව්පිය සහෝදරේ ඥාති හිතේසින් අපෙන් වෙන් වෙනවා, අපි ඒ අයගෙන් වෙන් වෙනවා. මේ වගේ නොයේ දුක් පීඩාවන් වලට පත් වී යන මේ සසර දුක් සහිතයි. පින්වතුනි, මේ දුක් සහිත සසරේ මේ සසර තුළද වඩාත්ම දුක් සහිත බව තමයි මේ කාම භූමිය කියලා කියන්නේ.
සසර ගත්තහම එකසේම ජරා මරණ දුක පවතිනවා. නමුත් රූප අරූප භවයන් තුල යම් පැවැත්මක් තියෙනවා නම් එතන තියෙන දුක ඒ තරම්ම කටුක නැහැ. මේ කාම භූමිය අසුරු කරගෙන තමයි පින්වතුනි කූරු කටුකු සිවුණු දුක් වේදනාව විඳින්න වෙන්නේ. යම් කිසි විදිහකදී අපිට මේ කාම භූමිය හෝ තරණය කරගන්න පුළුවන් වුණොත් එකමණකින් අපේ ජීවිතවලට අපි පිහිටක් කරගත්ත වෙනවා. ඉතින් මේ දුක්ඛගත කාම භූමියෙන් ඉතර වෙන්න ඕනි කියන අදහස් තිබුණට ඉතර වෙන්න පුළුවන් එකක් නෙමෙයි මේක. මේ කාමයේ කියන ධර්මතාවය මොකද්ද කියලා අපි දන්නේ නැතිනම් ඒ කාමයේ කියන එක ඇති වෙන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් ඒ ධර්මයන්ගේ ඇති වෙනස්කම් දන්නේ නැත්නම් ඒව නැති වෙන නැති තැන දන්නේ නැත්නම් ඊට තියෙන ප්‍රතිපදාවකුත් දන්නේ නැතුව කාම භූමිය කියන්නේ කාම ලෝකය කියන්නේ දුක් සහිතයි, හැම දුක් පීඩාවක්ම තියෙන්නේ කාම ලෝකයේ තුලයි, අනේ එයින් අපි ඉතර වෙනවා නම් හොඳයි කියලා අපි අදහසක් ඇති කරගත්තට අපි ඉතර වෙන්නේ. මොකද මේ ලෝකයේ තුල තියෙන හේතුඵල ධමයක් සහේතුකයි. යම් කිසි දෙයක් ඇතිවෙන්න හේතුවක් තියෙනවා නම් ඒ හේතුව තියාගෙන ඒ හේතුව නැති නොකොට වෙන දෙයක් කළා කියලා ඉස්සල හේතුව නැති එක ඵලෙ නැති වෙන්නේ. උපමාවක් කළොත් මේ තුන්තුන්ට ගොඩාක් බඩගින්නක් ඇති වෙනවා. හරිම බඩගින්න. හරිම පිපාසයි. ඒක දුක. ඉතින් මේ බඩගින්න පිපාසය කියන දුක නැති වෙන්න කියලා ඔගොල්ලෝ ලස්සන ටෙලිනාට්‍යයක් බැලුවා කියලා ඒ බඩගින්න නැති වෙනවා. බොහෝම ප්‍රියමනාප සිංදුවක් ඇහුවා කියලා අර බඩගින්න නැති වෙනවා. රූපයක් බැලීම නිසා, ශබ්දයක් ඇහිම නිසා දුක නැති වෙන්නේ නැතුව නෙමෙයි නැති වෙනවා. ප්‍රියමනාප රූපයක් බලන්න නැතිකම නිසා පාළුවක් කාන්සියක් ඇති වුණා නම් ඒ දුක නැති වෙනවා. ශබ්දයක් අහන්න නැතිකම නිසා ඒක දුකක් වෙනවා නම් ඒ දුක නැති වෙනවා. නමුත් බඩගින්න පිපාසය කියන එක ඒක නැති වෙන්නේ ඒකට සෑම ඛණ්ඩ වතුර බොණ්ඩම වෙනවා. ඒ වගේ කාමයේ කියන ධර්මතාවය ඇතිවෙන්න යම් හේතුවක් තිබුණා නම්, දුක්ඛගත කාම භූමිය පවතින්න යම් හේතුවක් තිබුණා නම්, ඒ දුක්ඛගත භූමිය ඇතිවෙන්න තියෙන හේතුව මොකද්ද කියලා ඒක හොයලා නැති කරන් නැතුව දුක නැති වෙන්න කියලා මොනවා හරි කිරුවට ඒක නැති වෙනවා. මේ ලෝකේ හැම කෙනෙක්ම අපි කරන්නේ දේ පොළ වස්තු ආහාරක බාන ඉඩකඩ මිලමුදල් මේවා එකතු කරලා දුක නැති වෙන්න හදනවා. මම කියන්නේ නැහැ බෑ කියලා. ඒක නැති කරගන්න පුළුවන් දුක් ප්‍රමාණයක් තියෙනවා. දේ පොළ වස්තු ඉඩකඩ මිලමුදල් හරක බාන නැතිකම නිසා ඇති වෙන දුකක් තියෙනවා නම් ඒ දුකෙන් මිදෙන්න පුළුවන්. නමුත් ලෙඩවීම, මහලු බව, මරණය, දෙමව්පිය සහෝදරයෝ මැරීම නිසා වියෝ දුක් ඇති වෙනවනේ. මේ දුක ඒක නැති කරන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. එහෙනම් ඒකට තියෙන හේතුව මොකද්ද කියලා හොයලා ඒ හේතුව නැති කිරීමෙන්ම ඒ දුක නැති කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ කාම භූමිය තුල තමයි නිදවීම, මහලු බව, මරණය, දෙමව්පියන් ගෙන් වීම, දුවා දරුවන්ගෙන් ගෙන් වීම, මේ ආදී දුක් ටික තියෙනවා. ඉතින් මෙන්න මේ දුකමයි අපේ ජීවිතවලට තියෙන ප්‍රශ්න. ඒ නිසා මේ දුක් ටික අතහරින කෙනා අර ඉතල කියපු දුක් ඔක්කොම අතහර ගන්නවා. ඒ නිසා මේ පින්වුතුන්ට මේ ජරා මරණ සංඛ්‍යාත සියලුම දුක් අතහර ගන්න පුළුවන් අවබෝධයක් ලබා දෙන ධර්මයක් තමයි මම මාතෘකා කළේ. අපිට කාලය බොහොම ටිකක් නිසා අපි මේ සූත්‍රගත අර්ථය ටිකක් තේරුම් කරගන්න උත්සාහවත් වෙමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමා භික්ඛවේ විතබ්බා. කාමයේ කියලා කියන්නේ මොකද්ද කියලා දැනගන්න. අපි කාම ලෝකේ ඉන්න අපි ඉන්නේ කොහෙද, මොන විදිහටද ඉන්නේ කියන එක දැනගත යුතුයි. යම් දෙයක් කරන කෙනා
යම් තැනක ඉන්න කෙනා තමන් ඉන්නේ කොහෙද මොන වගේ තැනකද ඉන්නේ කියන එක දත යුතුයි. අපි හරියට ඕපපාතික සත්තු වගේ ඔහෙ වැටුණට ඉන්නවා මිසක දන්නේ ඉන්නේ කොහෙද කියලා. කාම ලෝකේ කියනවා, කාම භූමියේ කියනවා, මම කියනවා, අපි කියනවා ඉන්නවා. නමුත් අපි ඉන්නේ කොහෙද, කරන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. එහෙනම් දැන් අපි හඳුනගමු අපි ඉන්න භූමිය මොකද්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකද්ද? කාමදුක්ඛේ වේදිතබ්බා. කාමයේ දති යුතු. කාමයේ කියන එක දැනගන්න ඕනේ. කාම ලෝකේ ඉන්න කෙනා දැනගන්න ඕනේ කාම කාමයේ කියන්නේ මොකද්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචමේ දුක්ඛේ කාම ගුණ. මම මේ කතා කරන දේ තුල යමක් හිතන්ට කාරණා ලැබෙනවා. බොහොම නුවණින් ගන්නට ඕනේ. සමහරවිට ගැඹුරු ස්වභාවයක් කියන්න පුළුවන්. පංචමේ දුක්ඛේ කාම ගුණ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාම ගුණ පහක් තියෙනවා. ඉෂ්ට වූ, මනාප වූ, ප්‍රිය වූ, අහිංගත වූ රූප, ඉෂ්ට වූ, මනාප වූ, කනින් ඇසිය යුතු ශබ්ද, නාසයෙන් දැනගත යුතු ගඳ සුවඳ, දිවෙන් දැනගත යුතු රස, කයින් දැනගත යුතු ස්පර්ශ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ධර්මතා ටික පෙන්වලා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ මේතේ කාමා යානි චිත්තානි ලෝකේ. මෙන්න මේ ටික පෙන්වනවා පංචමේ දුක්ඛේ කාම ගුණ. කාම ගුණ පහයි. ඇයි මේකට කාම ගුණ කියන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු. පංචමේ දුක්ඛේ කාම ගුණ, කාම ගුණ පහයි. ওই ටික පහ පෙන්වලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. කාමයේ කියලා කියන්නේ පුරුෂයාගේ ඇලීම් වශයෙන් කරන කල්පනාවටයි. චිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ. ලෝකෙහි චිත්‍ර එහෙම තියෙනවා. ලෝකෙ චිත්‍ර එහෙම තියෙනවා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයාගේ රාග වශයෙන් කරන කල්පනාවයි කාම කියලා කියන්නේ. අතෙත් දිරා විඤ්ඤාණික සංගන්ත. නමුත් පඬිතුය මොකද කරන්නේ? ඒ කාම ගුණයන් කෙරෙහි තියෙන තණ්හාව හික්මව ගන්නවා. මෙන්න මෙතනදී අපි හොඳට බලමු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචකාම ගුණ පහ පෙන්නලා. මේ පහ පෙන්නන චිත්තන්ති චිත්‍රාණි සතේව ලෝකේ. මේව ලෝකෙ තියෙන චිත්‍රලු. මේව කාම නෙමෙයිලු. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ ධර්මතා පහ පෙන්වලා කියනවා මේ ධර්මතා පහ කාම නෙමෙයි. මේවා චිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ. ලෝකේ චිත්‍ර එහිම තියෙනවා. මේවා චිත්‍ර ලෝකේ. සංකප්ප රාගෝ පුරුෂස්ස කාම. පුරුෂයාගේ කල්පනාවෙන් තමයි කාමයේ හදාගන්නේ කියලා. අපි මේක ටිකක් බලමු. අපි නිකමට කියමු ගණිමු උපමාවක්. රුපියල් 1000ක් කියන සල්ලි කොලයක් ගන්න. කඩදාසි කොලයක කඩදාසි කොලයක් අනිත් කඩදාසි වගේම කඩදාසියක් ඒක යම් කිංකටිකකින් චිත්‍රයක් ඇඳලා තියෙනවා. දැන් මේ කඩදාසි කොලය පුංචිම පුංචිමේ දරුවෙකුට දුන්නොත් අනිත් කඩදාසි කොලයකුයි මේ කොලයකුයි අතර මෙයාට වෙනසක් තියෙනවද? සමහර විටක නිකන් කඩදාසි කොලයකට වඩා මේක ඇතුළේ තියෙන චිත්‍රවලට හරි කැමතියි පොඩි ළමයා නේද? ලස්සන මොනරු ඉන්නකොට, මේ වගේ සත්තු ඉන්නකොට චිත්‍රයක් විතරයි යාට නේද? දැන් හොඳට බලන්න සංකප්ප රාගෝ පුරුෂස්ස කාම. කෙනා කෙනා හිතින් හිතින් කල්පනා කරලා උපකල්පනා කරලා ඕකටම තමයි සම්මතය කියලා කියන්නේ. මේක රුපියල් 1000ක්. මේක මෙන්න මෙච්චර වටිනවා, මෙච්චර මෙච්චර වැඩ ගන්න පුළුවන් කියලා මේ වටිනාකමක් හදාගත්ත, හාස්‍යයක් බවට පත් කරගත්ත, දැන් ඔන්න කාම වස්තුවක් උනේ මේ කල්පනාව නිසායි කිව්වේ. ඒක මෙහා චිත්‍රය විතරයි. චිත්‍රේ කාම වස්තුවක් හැටියට. එතකොට මේක කාම ගුණයක් විතරයි. කාමේ නෑ මේ චිත්‍රය.
මේකේ මේ අරඹයා තියෙන සංකල්පනාවයි පුද්ගලයාගේ සංකල්පනාවෙන් ඇලෙන ගතියයි පුද්ගලයාගේ කාමය. මෙන්න මේක රුපියල් 1000ක් වෙනවා 1000යි මෙච්චර වටිනවා කියලා ගත්තාම ඒ කල්පනාවත් එක්ක එච්චර ප්‍රමාණකින් දැන් අපි ඇලෙනවා එකට. මේ ඇලෙනකොට දැන් මේ කාමයට තමයි ඇලෙන්නේ. මේ කාමය හදාගෙන කාමයට ඇලෙනවා. මෙයාගේ ඇලීමත් කාමය කල්පනාවත් කාමය සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ. දැන් හොඳට බලන්න මෙතනදී කාම භාණ්ඩය කියන එක කාම වස්තුව කියන එක නිර්මාණය කරගෙන තියෙන මනසින් අපි කනගෙන හැම කෙනෙක්ම හොඳට දැක්කා අපි චිත්තන්ති චිත්‍රාණි තතේව ලෝකේ ලෝකේ චිත්‍ර තියෙනවා චිත්‍ර කාම නෙමෙයි ඒ චිත්‍ර යම් වස්තුවක් බවට පත් කරගන්නේ අපි අපි ගාව තියෙන සංකල්පනාවකින් අපි ගාව තියෙන උපකල්පනාවකින් මේ අපි හිතාගෙන ඉන්නේ මේ තරම් වටිනාකම් තියෙන දේවල් ලෝකේ අපි අතුරු කරනවා කියලා ගොඩාක් වටිනා පුද්ගලිය අපි අතුරු කරනවා කියලා ගොඩාක් වටිනා යාන වාහන අතුරු කරනවා කියලා නමුත් හොඳට දකින්ද මේ ලෝක හැම තැනම තියෙන්නේ එකම එක චිත්‍ර මේ චිත්‍රවලට කෙනා කෙනා අපි හිතින් හිතින් උපකල්පනා කරලා හිතින් හිතින් වටිනාකම් කෙනා කෙනා දීලා කාමයේ කියලාද හදාගෙන මේ තියෙන්නේ නමුත් අපි දන්නේ නැහැ බාහිර තියෙන චිත්‍රවලට අපි කරන උපකල්පනාවන් නිසාම අපි ඒ දිහා බලන බව නිසාම කාමයේ කියන එක සම්පාදනය වෙලා ඒ අදහසින් බලන කම නිසාම කාමයේ පරිහරණය කරන්නෙක් වෙලා කියලා අපි දන්නවා. අපි හිතාගෙන ඉන්නේ රුපියල් 1000ක් මෙහෙ තියෙනවා. මනුෂ්‍යය ගෙවල් දොරවල් තියෙනවා. යාන වාහන තියෙනවා තියෙන වස්තු අපි අතුරු කරනවා කියලා. නමුත් හොඳට බලන්න තියෙන්නේ චිත්‍ර චිත්‍ර කාම භාණ්ඩයක් කරගෙන අතුරු කරන්නේ අපි. එතකොට කාමයෙන් කියන එක හදාගන්නේ කාමයේ කියන එක නැති කරගන්න දෙන්නේ අපිට මිසක බාහිර භෞතික දේකින් මේක කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒ බව නොදැක්කොත් අපිට කවදාවත් ඉතර වෙන්න බෑ. අපි කාමයෙන් ඉවත් වෙන්න කියලා සමහර විට ඉවත් වෙන්න උත්සාහවත් කරන්නේ මේ චිත්‍රවල. නෝ. ඒ කියන්නේ අපි හිතාගින්න කාම තුල ඉන්නවා කියලා මේ මුදල් අතේ තියනවා, ගෙවල් දොරවල් පරිහරණය කරනවා, යාන වාහන ඉඩකඩම් පරිහරණය කරනවා කියලා මේ බාහිර භෞතික දිහා බලලයි අපි කාම වස්තුන් තීරණය කරන්නේ. නමුත් අපි දන්නවා සුද්ධෝදන රජතුමා රජමාලිගාවේ ඉඳලා අධිකම ලැබුව රහත් වුණා. ඉතින් කාමයට අහුනේ නෑ නේ. නොයේ ධනවත් හිතවරු හිටියා. මොකද අපි කාමයේ තේරුම් නොගත්තට යථාර්ථයේ තියෙන මේ චිත්‍ර නිසා. මෙතනදී කාමාදික්ක වේදිකබ්බා කියනකොට හොඳට දකින්න ඕනේ අහක තෙමෙන හැම දෙයක්ම දකින්න පුංචි දරුවට තෙමෙන මට්ටමේදී හොඳ නරක වලින් කිසිම දෙයකින් තීරණය කරන්න බැරි චිත්‍ර විකේරමමයි තියෙන්නේ. පුංචි දරුවෙක් ඔය සල්ලි කොල ගොඩාක් අතට දෙන්න එයාට අහක තෙමෙන චිත්‍ර ටිකක් මිසක මේක 100යි මේක 1000යි මේක රුපියල් 10යි මේක 20යි කියලා දන්නේ එයාට කඩදාසි ටිකක් විතරයි චිත්‍ර ටිකක් විතරයි ඒක වටින්නේ. එහෙනම් අපිට වටිනවා නේ යන්නේ කොහොමද? ඉතින් මේක රුපියල් 1000 නම් චිත්‍ර නම් මේ රුපියල් 1000 නම් වටිනවා නම් 100 නම් වටිනාකම අඩුයි නම් ලොකු පොඩි කියලා වෙනසක් වෙන්නද? ඒ භෞතික දේ තුන නම් ඒ සිද්ධිය තුන ඒක එහෙමම ලැබෙන්න ඕනේ. එක්කෙනෙකුට පොඩි හෝ වේවා ලොකු හෝ වේවා එක්කෙනෙකුට හරි වෙන විදිහකට පෙනෙනවා නම් තව කෙනෙකුට තව විදිහකට පෙනෙනවා නම් අපිට හිතන්න වෙලා තියෙනවා ඒ වස්තුව මත වස්තුව දිහා බලන ආකාරය මත මේ වෙනස තියෙන්නේ මිසක වස්තුවේ නෙමෙයි කියන කාරණාව ඒකෙන් පෙනෙනවා අපිට. තේරෙනවා මතක් කරගන්න. එතකොට
එහෙනම් අපිට තේන්න ඕනේ වගේ කාම භික්ඛේ වේදිකබ්බා කියනකොට රූපය ඉස්සෙල්ලා හඳුනා ගන්න ඇහැට පෙනෙන හැම රූපයක්ම ගන්න පුද්ගල යාන වාහන ඉදකඩම් මිල මුදල් කියලා කිසිම භාණ්ඩකින් තොරව චිත්‍ර විතරයි මේ ඔක්කොම මේ ඉදිරියෙන් තියෙන චිත්‍රය දිහා යහපත තියෙන චිත්‍රය දිහා බලන්නේ චිත්‍රයක් විතරයි. ওই චිත්‍රය ඇතුලේ මිනිස්සු ඉන්නවා, ගෙවල් දොරවල් තියෙනවා කියලා ওই මුකුත් නෑ, චිත්‍රයක් විතරයි. ওই චිත්‍රය ඇතුලේ සත්තු දකින්නවා, පුද්ගලයෝ දකින්නවා, ගස් දකින්නවා, සත්තු පුද්ගලයෝ ගස් තියෙනවා කියන හැඟීමක් අපි ඒ දිහා බලලා හින්දා මිසක නැතුනේ මේ චිත්‍රය දන්නේ. චිත්‍රයේ පැත්තට චිත්‍රය චිත්‍රමයි, චිත්‍රයේ තියෙන දේ තුල ගස් කොළන් තිබුණේ අපිට මිසක චිත්‍රය තමයි. තේරුණාද ඒක? ඒ වගේ මේ බාහිර වස්තුන් තුල ඔක්කොම තියෙන චිත්‍ර, ඒ චිත්‍ර තියෙන වස්තුන් දිහා කාරකක් කියලා බලන බලල කාරකක් දකින්නේ මම මිසක ඒක චිත්‍රමයි. මේ ඔක්කොම තියෙන චිත්‍ර, චිත්‍රයේ දිහා මිනිස්සෙක් කියලා බලලා මිනිස්සෙක් දකින්නේ අපි, ඒ චිත්‍රෙට ඒක මිනිස්සයා නෙමෙයි. ඒකෙන් මේක මම මතක් කළේ හොඳට මතක තියාගන්න ඕනේ, කාමයේ කියන එක හැම වෙලාවෙම භෞතික දෙයක රණ්ඩු වෙන තියෙන දෙයක් නෙමෙයි. කාමයේ කියන්නේ මනස තුලින් හදාගත් එකක්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ඔන්න ලෝකේ චිත්‍ර කාම නෙමෙයි. ඔන්න රූපයේ කියන එක කාම ගුණයක්, චිත්‍රයක්. ඒක කාමයේ වුණාම තියෙන ලක්ෂණය දකින්න ඕගොල්ලන්ට චිත්‍ර පේන්නේ නැතුව, චිත්‍ර පේන්නේ නැතුව තුනේ පුද්ගලය, ගෙවල්, දොරවල්, කාර්, වාහන පෙනේ තුනේ ගාන ඕගොල්ලෝ දකින්න. මේ ගෙවල් දොරවල් දූ දරුවෝ ඉඩ කඩන් හැටියට පෙනෙන බවයි කාමේ. එහෙම තේන්නේ ඒව කාම වස්තු නිසා නෙමෙයි, ඒ චිත්‍ර ගැන අපි පුද්ගල ගෙවල් දොරවල් කියලා බලපු නිම්ම නිසායි අපිට මෙහෙම තේරුම් තියෙන්නේ. මේ මත්තම නේද මම කාමයේ ඉන්නවා කියලා කියන්නේ. මම කාම ලෝකේ ඉන්නවා. කෙනා කෙනා කාමයේ පරිහරණය කරනවා. ඔන්න කාම භූමිය. මේ බාහිර චිත්‍රය එහෙම කාම භූමිය නෙමෙයි. ඔගොල්ලෝ හිතනවා නම් මේ බාහිර භෞතික ලෝකයේ තුල ඉන්න එක කාම භූමිය. කාම භූමිය කියන්නේ ඒක සිතේ පවතින ධර්ම සාධකකින් දකින්න. මෙතනදී සංකප්ප රාගෝ පුරුසස්ස කාමෝ. කෙනා කෙනා මේ කාමයේ තුල ඉන්න හැටි, කාමයේ හදාගෙන ඔගොල්ලෝ කාමයේ ජීවත් වෙන හැටි දකින්න. සද්දයක් ඇහෙනකොට සද්දේ කියන එක චිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ, ලෝකයේ චිත්‍ර එහෙමම තියෙනවා. සද්දේ කියන එක කාමෙ නෙමෙයි. අපි කියමු සද්ද ඇහෙනකොට අපිට ගිරවෙක් තේන්න පුළුවන්, බස් එකක් තේන්න පුළුවන්, බල්ලකක සද්දයක් වෙන්න පුළුවන්. අන්නේ බස් එකක සද්දයක් වුණොත්, ගිරවෙක් ගහන සද්දයක් වුණොත් අන්න දැන් සද්දේ ආරම්භය කාමයේ අපි හදාගන්න. අපි කියමු අපිට සද්දයක් ඇහෙනවා. ඔය ඇහෙන සද්දේම විදේශික කෙනෙක් ඇවිල්ලා හිටියොත් එයාට ගිරවෙක් පෙනෙයිද? ඒ සද්ද ඇහෙනකොට අපිට ගිරවෙක් සිහිවෙයි නම් ඔය ගැන දන්නේ නැති කෙනෙක් ආවොත් එයාට අපිට පේන රූපෙම පෙනෙයිද? එහෙනම් සද්දේ කියන එකට අර හිතට ඇඳෙන රූපයයි තියෙනවා. සද්දේ කියන එක චිත්‍රයක් විතරයි, ඒකට සතහන් නැහැ. අහන සද්දේට අපි ඈඳ ගන්නවා නේද හැඩයක්. ගිරවෙද්දී, බල්ලෙද්දී, පූසෙද්දී කියලා අර හිතින් ඈඳ ගන්නකොට අන්න මේක තමයි අපේ සංකල්පය. සංකප්ප රාගු දැන් මේ සංකල්පනාවෙන් යුක්තව අපි අර සද්දේ කල්නවා. මොකද්ද? ගිරවද සද්ද. අන්න අපිට කාම නිර්මාණය වෙලා. නමුත් චිත්තන්ති චිත්‍රන්ති කතේ ලෝකේ චිත්‍රය, ඒක සද්ද කියන එක චිත්‍රය, ඒක මුකුත් නෑ. හද අල්ලන්න ගැටෙන්න බැඳෙන්න දේවල් මුකුත් නෑ. නමුත් මේක කාම ගුණයක්, චිත්‍රයක් විතරයි. ඒ චිත්‍රය කාමය කරගන්නේ අපි කියමු. දැන් අපිට ගත්තම කවුරුන ගායකයෙක්ගේ සද්දයක් ඇහෙනකොටම අපි එයාගේ රූපේ සමහරට පේනවා. ඔය සද්දය අහලා නැති විදේශීය කෙනෙක් ඇවිල්ලා ඔය සද්දය ඇහුවොත් එයාටත් අපිට වගේම ඒ ගායකයා පේනේද?
එහෙනම් මේ සද්දේට අයිති නෑ අර අපේ හිතට පෙනෙන කොටස කියන එක කියනවා ඒක නේද? එහෙනම් හිතට පෙනෙන කොටස තමයි අපේ කාම සිහි කරගන්න එක. ඒ පෙනෙන සිහි වෙන අදහසින් අර සද්ද කැලෙනකොට දැන් ඔන්න සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ දැන් ඔන්න කාමේ නිර්මාණය වෙලා හොඳට බලන්න එතකොට ඒ චිත්‍රයේ ආරම්භය කාම ගුණයේ ආරම්භය කාම අදහසක් අපි ඇති කරගෙන මේ අහවල් කෙනා කියලා කෙනෙක්ගේ සද්දයක් නිර්මාණය කරගෙන ඒ අදහසින් බලන නිසා අපිට කෙනෙක්ගේ සද්දයක් වෙලා මිසක අපිට කෙනෙක්ගේ සද්දයක් ඇහෙන්නේ සද්දෙට කෙනෙක් නෑ. හොඳට මතක තියාගන්න අපිට ඇහෙනවා කෙනෙක්ගේ සද්දයක් හැබැයි සද්දෙට කෙනාට හැමෙලිම හෙනවන්ද අපිට තේනවා චිත්‍රයේ කෙනෙක් තේනවා චිත්‍රයට කෙනා අනික අතට දකින්න ඊට පස්සේ ඒකයි පංචමයේ දෙකේ කාම ගුණ ටික ඉස්සලා හොඳට දකින්න චිත්‍ර ටික හොඳට දකින්න චිත්‍ර ටික දැනගත්තාම චිත්‍ර ටික දැක්කහම අපිට පුළුවන් මොකද්ද කාමයේ කියනක වෙන් කරගන්න අන්න එයාට කවදාම හරි දවසක පුළුවන් කාම ලෝකෙන් එතර වෙන්න කාම ලෝකෙ කියනකොට බාහිර භෞතික සිද්ධිය අඳගන්න එපා මේ දේවල් හම්බ වෙනකොට පුද්ගලයක් වෙනා සියකියා ඒවා ආරම්භය හිතලා ඇති කරගෙන මානසික මට්ටම තුල දැසගෙන ඉන්න ගතිය දැසින්ද කාම ලෝක කියලා චිත්‍ර තුල කඩදාසිය තුලද රුපියල් 1000 තිබුණේ රුපියල් 1000ක් තියෙන රුපියල් 1000යි කාම ලෝකෙට රුපියල් 1000 කාම බාණ්ඩ රුපියල් 1000 කොහෙද තියෙන්නේ අපි කෙනා කෙනා මනස තුලින් වටිනාකමක් දීලා හදාගත්ත පඤ්ඤප්ති මාත්‍රයක් තුල නිර්මාණය වෙච්ච සිද්ධියක් මිසක භෞතිකව පෙන්වන්න පුළුවන් සිද්ධියක් එහෙම නෑ නේද? බුද්ධිමත් හිතන්න ඕනේ. කඩදාසියෙන් පෙන්වන්න පුළුවන් සිද්ධියක් නෑ. ඒකෙන් මම මතක් කළේ ඒකයි කාම ලෝකය කියනකොට අපි මනෝමයෙන් හදාගත්ත සිද්ධාන්තයක් තුල ජීවත් වෙන අය මිසක ඊට පස්සේ අපි ජීවත් වෙන කියන සිද්ධියට යොදින සිද්ධියක් මිසක ඒක මෙතන තියෙන ඊගාවදී දැන් අපිට හිතෙනවා ඔය ටික කියාගෙන යනකොට එහෙනම් අපි ඉන්නේ කාම ගුණ ගොඩක් නැද්ද කාම කියන්නේ අපි හදාගත්ත එක නේද ඊට පස්සේ අපි කියන එකත් ඔය වගේම රූපයක් තුළ හදාගත්ත එක කාම වස්තුවක් විතරයි මේ වගේ ශබ්ද වගේම ගන්ධයක් දැනෙනකොට හොඳට කාමිය සහ කාම ගුණය වෙන් කරගන්න ඉස්සර වෙලා ගන්ධය කියන එක දැනෙනකොට අපි කියමු යම් කිසි විදියකදී අපිට රෝස මල් සුවඳ කියලා එනවා කියලා. දැන් ඔය ගන්ධය ගැන නොදැක්ක කෙනෙකුටත් ඔය ගඳ දැනෙනවා. හැම කෙනෙකුටම ඔය ගන්ධය දැනනකොට ඔය පෙනෙන රෝස මල් සිහි කරගන්න පුළුවන්. ඒ ගැන නිමිත්තක් අරගෙන තිබුණු කෙනෙක් නැති වුණොත් මේ සුවඳ ආරම්භය සිහි කරගන්න පුළුවන් කම නැහැ. එහෙනම් රෝස මල කියලා හෝ හඳුන් කුරු සුවඳ හෝ කියලා ගන්ධය ආරම්භය සිහි කරගන්න අර කොටස ගන්ධයට අයිති නෑ. එතකොට ගන්ධය කියන එක චිත්‍රයක් විතරයි. ඒක කාම ගුණයක් විතරයි. ඒක හඳුන් කුරු සුවඳ කියලා එකක් හෝ මල් සුවඳ කියලා එකක් හෝ දුගඳ කියලා ඒවා ලෝකේ නෑ. එහෙම දේවල් නෑ. මොකද අපි හැම වෙලාවෙම ඇලෙන්නේ හෝ ගැටෙන්නේ මේ කාමයක. අර අසිතික හරි දුගඳයි නැත්නම් අර මල් ටික හරි සුවඳයි කියලා තමයි අල්ලංග හෝ ගැටෙන්න නිවිති හිතන්නේ. ගන්ධ ගැන සුවඳ ගැන ඇලෙන්න ගැටෙන්න විදිහක් නෑ අල්ල ගන්න එකක් නැති වෙනවා. නිමිත්ත සිද්ධ නැත්නම් මොකකින් අපි මේ ගන්ධය අල්ලගන්නේ අපහසු. හිතට සිහි කර ගන්ධයක් දැවුනොත් ඕගොල්ලන්ට මේ පින්වතුන්ට ඒ ගන්ධය ගැන කිසිම සටහනක් සිහි කර නොගත්තොත් හොඳයි හෝ සපයි කියලා ගඳ විඳින්න පුළුවන් දාපහසු. හඳුන් කූරු සුවඳ කියලා සිහි කරගත්තොත් තේරෙනවා ඔන්න ඒක වැරදි දැන් අසුචි ගඳ කියලා හෝ ගත්තොත් ඒක දැන් වැරදි ඒක අයිති නැති එකක් කියලා තේර ඕම
හිතට උපදින්න තියෙන උපකල්පනා ටික සංකල්පනා ටික අර ගුණයක ගඳ කියලා තේරුණු එකට බැඳෙ නැති වුණොත් ඕගලන්ට ගඳ කියලා ඇලෙන්න හෝ ගැටෙන්න විඳින්න යමක් හම්බ වෙයිද කියලා බලන්න පුළුවන් වේද? තේරෙනවද? එහෙම වුණොත් ඒකට ප්‍රතික්‍රියාවක් දක්වන්න ප්‍රේමයක් නැති වෙනවා. අන්න කාම ගුණය කිසිම වෙලාවක ඇලෙන්න බෑ. ගැටෙන්න බෑ. ගැටෙන්න නෑ. එතකොට යම් වෙලාවකදී නාසයට දැනෙන ගඳ සුවඳ දෙක අසුචි දුර්ගන්ධය හෝ මල් සුවඳ හෝ හනුකුරු සුවඳ හෝ වෙලා තියෙනවා නම් දකින්න ඕනේ ගන්ධය කියන එක චිත්‍රයක් ලෝකේ තියෙන කාම ගුණයක් ඒක හනුකුරු හෝ මල් හෝ කෝපි සුවඳ හෝ කළේ අපිම කළා අපිම ඇලෙනවා කාමයේ කියන එක දකින්න ඕනේ කාල වෙලා අපිට මදි ඒ නිසා මේ අනුසාරයෙන් දකින්න ඕනේ පංචමේ විත්තේ කාම ගුණා කියනකොට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියලා. හයක ගැටෙන දේත් එහෙමයි. ගැටෙන දේත නිමිත්තක් කියන්නේ. දැන් අපිට හිතුනොත් මේ කයට ගැටෙනකොට අපිට හිතෙන්නේ මේ ඇඟේ ගැටුනේ මේ පුටුව කියලා. මං ඉන්න පුටුව කියලා. ගැටෙනදී චිත්‍රයක් විතරයි කාම ගුණයක් පුටුව කියලා තේරෙන එක මගේ සංකල්පය මගේ රාගය ඒ සංකල්ප රාගය නිසායි මට පුටුව ඇඟේ ගැටෙනවා වගේ එන්නේ එතකොටයි ගැටෙන්න දෙන්නේ හොඳයි මගේ ඇඟේ මේ ගැටුනේ පුටුව කියලා අපි හිතන්නේ උපන්න දවසේ ඉඳලම අන්ද ඇස් දෙක නොපෙනෙන පින්වත කිතු එයා ගන්නේ ඔය ටික හැපුණොත් ඔය මට පෙවුණු පුටුව පෙනෙයිද හැපුණ දේට යට මිනිස්සක් කියෙයිද එහෙනම් මෙන්න මේ සතහන් යුක්ත මේ පුටුවයි මගේ ඇඟේ හැපුණේ කියලා හැපුණු දේට මට පුටුව පේනවා නම් පේන පුටුව හැපුණු දේට අයිති සිද්ධියක් නෙමෙයි පුටුව වැඩිපුර අමතර දාගත්ත කෑල්ලක් පුටුව තමයි කාම පොට්ටබ්බේ තියෙන කාමය තමයි මොකද පුටුව කියන එක අපිට තේරෙන්න ඕනේ මොකද උපතින් රූප නොකෙනෙන කෙනෙක් වුණොත් එයාටත් හැපීම දැනෙයි දැනුණාට මට සිහි වෙන මත්තම සිහි වෙනවද සිහිවෙන්නේ නේද එහෙනම් ඒ විදිහට එහෙනම් දකින්න ඕනේ සංසිනේදිකේ කාම ගුණ මේ කාම ගුණ කෙරෙහි ඇති වෙන සංකල්පනා සහ රාගය තමයි කාරණා. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ පිටින් පින්වතුනි බොහෝම වටිනා යමක් කියනවා. මේ දුක්ඛාගත සසරේ මෙච්චර කාලයක් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් අපාය සංඛ්‍යාත මේ කාම භූමිය අපිට ඉක්මවන්න කරන්නේ කාමයේ කියන එක හඳුනන්නේ නැති හින්දා. හැම වෙලාවෙම අපි කාමයේ නැතිකරنده අපිට හයි වෙන දවස්වලට අපිට ඉගෙන ගන්න හම්බුනේ බාහිර දේවල් කාණ කියලා. අපි එහෙන් උත්සාහවත් වෙනවා. නම් කාණ නැති කරගන්න බෑ. කාමයේ කියලා උගන්වන නියම විදිහට උගන්වන ශාස්ත්‍රඥ වහන්සේලා හම්බ වෙන දවසට අපි මිනිස්සු වෙලා ඉන්නේ. හැබැයි අද නියම විදිහට කාමයේ උගන්වන ශාස්ත්‍රඥ වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ හම්බ වුණා. ඒක ඉගෙන ගන්න පුළුවන් මට්ටමක තුන. අද අපි කාමයේ කියන එක ඉගෙන ගත්තොත් තේරුම් ගත්තොත් අපිට කාමයෙන් නිදෙන්න පුළුවන්. ඔන්න දැන් අපි දන්නවා බාහිර බහුත්තික දේවල් නෙමෙයි ප්‍රශ්නේ තියන්නේ මේ වාරම්භය මනස තුල උපදින සංකල්පනාවයි රාගයයි කාමයේ කියලා ඒකේ අර්ථය මේ විදිහට අදට යම් පමණකින් තේරුම් කරගන්න ඕන. විග්‍රහතම විස්තර කරන්න වෙලා මදි. ඊට පස්සේ කස්ස සමුදියෝ කාම සමුදියෝ හොඳට පෙන්නනවා කාමයේ කියන ගැටිය මොකක්ද නිසා ස්පර්ශය නිසා. අහත රූපයක් පෙනෙන අවස්ථාව ගන්න ඒ රූපයක් ස්පර්ශුනෙන් පස්සේ නේද අපි ඒකන හිතන්නේ. එහෙනම් මේ මල් කුකුරක් මිනිස්සේ කියලා කාම වස්තුවක් හැදෙන්නේ අපිට කුමක් නිසාද ස්පර්ශයෙන් තමයි. ඇයි මොන හරි දෙයක් ස්පර්ශ වුණාට පස්සේ චිත්‍රයක් අපිට හම් වුණාට පස්සේ මේ චිත්‍රයට හිතන්නේ ස්පර්ශයෙන් නිසායි කාමයේ කියන එක ඇති වෙන්නේ. එතකොට මේ කාමයන්ගේ හේමත්තතාවය වෙනස්කම මොකද්ද? අන්‍යසු
රූපකාම රූපයෙන් දකින දේට වඩා වෙනස් සද්දයෙන් විඳ වෙන මට්ටම සද්දයට වඩා වෙනස් ගන්ධයෙන් විඳ වෙන මට්ටම මේ අරමුණු වල නානත්වයෙන් දකින කාමේ නානත්වය කෙනෙකුට රූප බලලා කම් සැප විඳින්න පුළුවන් කෙනෙකුට සද්දයක් අහලා විඳින්න පුළුවන් මේක තමයි කාමේ නානත්වය කියන්නේ කාමී විපාකය මොකද්ද මේ කාමයේ වළඳනකොට කාමයේ වැළඳුවොත් ඕකෙන් ඇති දෝෂේ මොකද්ද විපාකය මොකද්ද යං කාමයේ මානෝ තජ්ජං තජ්ජං අත්ථ භාවං අබිනිබ්බත්තේති පුඤ්ඤ භාග්‍යාව අපින්න භාග්‍යාව මේ කාමයේ තියෙන විපාකය තමයි මොකද්ද මේ කාමයේ වළඳ කරන තාක් කාමයේ කියනකොට හොඳට බලන්න ඕනේ කාම ගුණය ආරම්භය කාම අදහසක් උපදවාගෙන ඒ අදහසෙන් ඒ දිහා බලලා ඒ විදිහට ඒ වස්තුව පිළිගන්නවා කඩදාසිය තියෙන්නේ කඩදාසිය ආරම්භය රුපියල් 1000යි මෙච්චර වටිනවා කියලා හිතලා ඒ අදහසින් ඒ දිහා බලනවා එතකොට තේන්නේ මොකද්ද ඒ වස්තුව රුපියල් 1000ක් වගේ ඔන්න කාම භාණ්ඩය වස්තුකාම කියන්නේ රුපියල් 1000ක් හම්බ වෙන එක ඒක හදාගත්තේ කාම ගුණයි ක්ලේශකාමයි දෙක එකතු කරලා කාම ගුණයි මේක රුපියල් 1000ක් මේක විතර වටිනවා කියලා කාමේ සංකල්පනාවේ හිතුවා හිතලා එන්න මේ දිහා බැලුවා ඒකේ වටින දේ තමයි මේක හදන්නේ එතකොට මේ කාමයේ කියන එක මේ වස්තුකාම ක්ලේශකාම කියන කාම කියන ධර්මතා දෙකේදී අපි දැක්කා යම් වටිනාකමක් දීලා මේ වස්තුකාමය ක්ලේශකාමය කියන ධර්මතා දෙක නිසා අපි කාමය නිර්මාණය කරගත්තා කාමය හදාගත්තා එතකොට මෙන්න මේ කාම ගුණ වලින් අපිට නිදෙන්න නම් වෙනනවා මොකද්ද දැන් කාමයන්ගේ වෙනස්කම මොකද්ද මේ විපාකය මේ සද්දන් තද්දන් අත්භවං අභිනිබ්බතිතු පුඤ්ඤ භාග්‍යාව අපින්න භාග්‍යාව මේ විදිහට බලලා කාමය හදාගෙන විඳිනකොට ඒක තියෙන දෝෂේ මොකද්ද මෙන්න මේ විදිහට කාමය අතනහැර ඉන්නකොට තියෙන දෝෂේ තමයි කුසල හෝ අකුසල හෝ කර්ම අනිවාර්යෙන් රැස් වෙලා පුණ්‍ය භාග්‍යව අපුණ්‍ය භාග්‍යව සසර ඉපදීම හිතෙන්නේ යං කාමයේ මානෝ තජ්ජං තජ්ජං අත්ථ භාවං අබිනිබ්බද්දේති එයින් එයින් යමකට යමකට කැමති වෙයි නම් එයින් එයින් කුසල හෝ අකුසල විදිහට ආත්ම භාවයන් උපදවනවා කියන එක නතර වෙනවා එතකොට මේ කාම විපාකේ හොඳට දකින්න ඕනේ. ඒකයි මම කියන්නේ කාමයේ දකින්න ඕනේ අර චිත්‍ර ටිකට වටිනාකම දීලා කාමයේ හදලා ඒ විදිහට පරිහරණය කරන තමයි එක මාර්ගම තමයි කාමයේ පරිහරණය කරනවා කියන්නේ මේ කාමයේ. එතකොට මේ කාමයේ පරිහරණය කළොත් විපාකේ මොකද්ද? ඉපදීම නතර වෙන්න, පුණ්‍ය භාග්‍යව අපුණ්‍ය භාග්‍යව ආත්ම භාවය නතර වෙන්න. ආත්ම භාවය නතර වෙන්නේ නැහැ කියන්නේ ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන සුපායාස නතර වෙන්න. ඔන්න විපාකේ. එතකොට සතමෝ කාම නිරෝධෝ. කාමේ නිරුද්ධ කරන්නේ කොහොමද? කාමේ නිරුද්ධ වෙන්නේ කොහොමද? සස්ස නිරෝධෝ කාම නිරෝධා. එතකොට ස්පර්ශය නිරුද්ධ වෙයි නම් ප්‍රිය වූ මනාප වූ පංචකාම ගුණ උපද්දන සක්කු සම්පස්සයක් තියෙනවා. ඒ සක්කු සම්පස්සය නිරුද්ධ වුණු කාම ගුණ ධර්මයන්ගෙන්ම මනස නිදෙනවා නම් ඒ අරමුණ කාමයේ හදාගන්න බවක් අපිට වෙයිද? වෙනවා. කාමය ඒ කියන්නේ පංචකාම ගුණ කියලා කියන්නේ කාමයට හිතේ තියෙන්නේ. පංචකාම ගුණ උපන්නොත් ලෝකෙට කාමය ඇති නොවි ඉන්නවා කියන එකක්ද? නිසා හොද්ද දඩි පිපාසයකුත් හැදෙනකොට ඉදිරිපිට හොඳ වතුර ඉදිරිකුත් තියෙනකොට නොදී හිටිය තමයි පුදුමනේ. ඒ වගේ පංචකාම ගුණයක් තියෙනකොට ඒක හොඳ නරක විනිශ්චය නොකර
හිතුවේ තමයි පුදුමයි. හොඳ නරක මිනිස්කේ කිරීම දෙන්නේ ඉබේමයි. ඔකට කියනවා කාම ඕග කියලා. මේ තේන රූපය හොඳ නරක මිනිස්කේ කරලා තීන්දු తీරන ගන්න බවට මනස හුරු කළා බොහෝ කල් හිතෙන් ඉඳලා. ඒක ඉබේම දැන් වෙනවා. ඕග කියන්නේ යෙදෙනවා. යෝග කියන්නේ යෙදෙනවා. ඕග කියන්නේ ඒ අනේ ගහගෙන යනවා. මේ විදිහට. එතකොට මේ කාමයේ කියන එක හදාගෙන කාමයේ කියන එක නිදිමි. දැන් ඕග යෝග ග්‍රන්ථ කියලා කියන්නේ කාම ගුණවලට කාමය හදාගන්න නැතුව ඉන්න බෑ. එතකොට ස්පර්ශයේ නිරෝධයෙන් කාමයේ නිරෝධයි කියලා මතක් කළේ යම් කිසි කෙනෙකුට මේ කාම ගුණ ධර්මයන්ගේ නැති කිරීමට උත්සාහවත් වෙනවා නම් කාම ගුණ ධර්මයන් කෙරෙහි ඇති වෙන ධර්මතාවයක් ඇති නොවනවා කියන එක පුදුමයක් නෙමෙයි. ඒ කියන්නේ රූපේ තේන රූපේ කියන එකෙන් මිදෙන්න කෙනෙකුගේ මනස යෙදිලා තියෙනවා නම් රූපේ කියන එකෙන්ුත් කෙනෙකුගේ මනස මිදෙනවා නම් රූපය අරඹය සංහවය තියෙනවා කියන එක කොහෙන් ලැබෙන්නේ? ලැබෙන්නේ නැහැ. රූපය තිබුණොත් නම් සංහව කියන එක ඇති වෙනවා. සංහව නැති කරන්න අමුතුවෙන් දෙයක් ඕනේ නෑ. කාමය නැති කරන්න අමුතුවෙන් දෙයක් ඕනේ. කාමය ඇති වෙන තියෙන ගුණයම නැති වෙනවා නම් ඒක ස්පර්ශ නිරුද්ධ වුණොත් කාමය හිතින්ද විදිහක් නෑ. ස්පර්ශ වුණොත් වෙන්නේ මොකද්ද? කාම ගුණය මත වෙනවා. කාම ගුණය තිබුණොත් මොකද වෙන්නේ? කාමය හදාගන්නවා. කාමය හදාගත්තොත් මොකද වෙන්නේ? කුසල කුසල එයින් උපදින ආත්ම භාවය ඇති කරවනවා. දුක් නිවෙනවා. දුක නැති වෙන්න නම් එයින් උපදින ආත්ම භාවය නැති වෙන්න ඕනේ. ඒ ආත්ම භාවය නැති වෙන්න නම් කාමය නැති වෙන්න ඕනේ. කාමය නැති වෙන්න නම් මොකද වෙන්න ඕනේ? කාම ගුණයන් කෙරෙහි නුවණ තියෙන්න ඕනේ. ඒ නිසායි ස්පර්ශ නිරෝධයෙන් කාම නිරෝධය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වවද අල මොකද්ද? අයමේව අරිය අෂ්ටාංගිකෝ මග්ගෝ කාම නිරෝධ ගාමිනී ප්‍රතිපදා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කාම නිරෝධ කරන ප්‍රතිපදාවයි. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨි. මෙතනදී මම මේකට සිටි ධර්මතාවයක් කියන්නම්. අහ පරිහරණය කරන සිද්ධියේදී රූපය අහින් රූපයක් දකින්නකොට රූපයක් පෙනෙනකොට දකින්ද කාම ගුණ කියන මට්ටම. එතකොට හැම වෙලාවෙම මනෝ විඥාන මට්ටමින් ජවම් මට්ටමට යනකොට අපිට කාම භාණ්ඩයක්මයි හම්බ වෙන්නේ. කාම වස්තුවක්මයි හම්බ වෙන්නේ. ඇහැට තේන්නේ කඩදාසිය දැනගන්නේ රුපියල් 1000ක්. එතකොට කාම ගුණයට කාමය ඇති කරගෙන තියෙනවා. දැන් මෙතනදී කාමය නිරෝධ කරන ප්‍රතිපදාව කියලා කියන්නේ මේ කාම ගුණ අතහැරෙන විදිහට මනස තියාගන්නවා. ඇහැ පරිහරණය කරනකොට රූපේ නොයික්මා පවතින මනස කාම ගුණයන්ගේ පවතිනවා. හැබැයි උපමනිකිනුත් කාමය එයාට නැහැ. කාමය ඇති වෙන්න තියෙන හේතුව නැතිවලා යනවා තව. කාමයම කාමයේ අතිමිතින් හේතුව නැතිවලා යනවා. එතකොට මෙන්න මේ වගේ සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන මෙන්න මේ ආයතන ටික පරිහරණය කරද්දී අහ පරිහරණය කරද්දී රූපේ ඉක්මවන විදිහට, කන පරිහරණය කරද්දී සද්දේ, නාසයේ, ගන්ධයේ, දිව රස පරිහරණය කරද්දී ඒ ඒ අරමුණු ඉක්මන විදිහට ඥාන දර්ශනයක් අරගෙන ගියොත් ඒ අයට මේ ස්පර්ශය අතහරිනවා. ස්පර්ශයෙන් නිරුද්ධ වෙනවා. ඔය සම්බන්ධව හොඳ සූත්‍රයක් තියෙනවා. සුත්ත කුද්දක නිකායේ සුත්ත නිපාත කලහා විවාද කරන සූත්‍රයේදී මේ ලෝකේ සැප දුක් වේදනා විඳින්න පෙනෙන්නේ කුමක් නිසාද? ස්පර්ශය නිසා. ස්පර්ශය පෙනෙන්නේ කුමක් නිසාද? නාම රූප නිසා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා අහන ප්‍රශ්නකට. ලෝකයා මේ ස්පර්ශය ස්පර්ශ නොවෙන්නේ මොන විදිහකට හිතියාමද? රූපං විභූතේන පුසන්ති පස්ස. රූපය ඉක්මව කල් ස්පර්ශ ස්පර්ශ වෙන්නේ නැහැ.
රූපය ඉක්මන විදිහට ඉන්නේ කොහොමද කිව්වහම ඉන්න විදිහට හොඳ දර්ශනයක් වෙන මේ කියන දර්ශනේ මේ විදිහටම පෙන්වනවා බුදුරජාණන් වහන්සේ අනේ කලහවාද සූත්‍රයේදී අනේ ටිකක් අර්ථය තේරුම් කරගන්න අපිට දෙකට අනුශාසනා කරන කාලෙමදී. එතකොට මෙතෙන්දි මම කෙටියෙන් මතක් කළේ මුළු ලෝකයක් භෞතික දේ තුල කාමය දකිද්දි අපි බුද්ධිමත් වෙන්න තෝනේ කාමයේ කියන එක අපේ මනස තුලින් උපකල්පනාත්මකව හදාගත්ත එකක්. අපේ මනස හදාගැනීමෙන් කාමෙන් ඈතර වෙන්න පුළුවන් කියන මේ දැක්මට ඇවිල්ලා තම තමන්ගේ හිත හදාගෙන මේ දුක්ඛගත කාම ලෝකයට නැවත නොවන තත්ත්වයක මේ හැමදෙනාම එන්නට උත්සාහවත් වෙන්න තෝනේ. ඒ බව නොදක භෞතික දේ තුලින් කාමයේ දකින්නකොට තියෙන අවාසිය තමයි ඈතර වෙන්න තැනක් නෑ. එයාට කාමෙන් නිදෙන්න වෙන්නේ මේ මුළු ලෝකෙම නැති වූ දවසට. අයියේ ලෝකේ නම් කාමෙන් ඈතර වෙන්නේ ක්‍රමයක්. නමුත් භෞතික වස්තුව තුළට කාමයේ නොතබා තමන්ගේ මනස තුළින් කාම ලෝකේ දැක්කහම මනස හදාගෙන කාමෙන් ඈතර වෙන්න පුළුවන්. කාමයේ භූමියනෝදී දුකෙන් නිදෙන්න පුළුවන් අවස්ථාවක් වාසනාවක් උදා වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ වාසනාව පෙන්වලා උන්ට මනස අරගෙන ඒක දුරු කරන ඒ නිදෙන මාවතකුත් පෙන්වලා තියෙනවා. ඒ ගැනත් තව ටිකක් හොයලා බලලා අරගෙන ඒ මාර්ගය වඩලා කාම භූමියෙන් ඈතර වෙන ඥාන දර්ශනයක් ලබාගෙන මේ ජීවිතයේදී මේ දුක්ඛගත කාම භවයෙන් ඈතර වෙන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න ඕනේ. අද මම මේ යම් පමණකින් හෝ අවස්ථානුකූලව කළ මේ දේශනාව ඒ සඳහා සිටීමට හෝ යමක් මේ පින්වතුන්ට උපනිශ්චියම දේවා කියන අදහස් ඇති කරගන්නට ඕනේ. හැමදෙනාම මේ දේශනාව තුළින් ගණිත වෙච්ච කුසලය දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං චිරන් රක්කන්තු බුද්ධ ශාවකං චිරන් රක්කං සුනං පරං. පින්වතුනි, මේ ඉමක් කොනක් හරක් කරක් නැතුව අනව රාගු දුක්ඛගත සංසාරේ දිගින් දිගට යන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් ලෝකෙට දේශනා කළ සද්ධර්මයේ අනවබෝධිය නිසායි.